මේ වෙනකොට අපේ රට ගෙවිච්ච පශ්චාත් යුද කාලය තුළ, යුද්ධෙන් පස්සේ ආරම්භ වෙච්ච කාලය තුළ තමුණාන්සලට ලැබෙන ප්‍රතිලාභ තමයි මේ. යුද්ධයට සල්ලි පිච්චුවනම්, යුද්ධයට සල්ලි දවසින් දවස ගිනි තිබ්බනම්, බිලි දුන්නනම්, ජීවිත විතරක් නෙවෙයි සල්ලිත් යුද්ධයට පිච්චුණා. ඒ විදියට මේ රට තවමත් තිබුණා නම්, අද එහෙනම් මේ විදියේ ප්‍රතිලාභ තමුණාන්සලට දෙන්න අපට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ජනාධිපතිතුමන්, ආරක්ෂක ලේකම්තුමන්, හමුදා ප්‍රධානි ඇතුළු රණවිරුවන් ඒ කරපු කාර්යභාරයේ ප්‍රතිඵලයක් හැටියට රටට අද අවස්ථාව උදා වෙලා තිබෙනවා. සෑහෙන දීර්ඝ කාලයකට පස්සේ තමුණාන්සලට පේනවා, සෑහෙන කාලයකට පස්සේ අපේ රටේ ඒ ගැටුමට සල්ලි වියදම් කරන්න නැතුව, ගැටුමට සල්ලි වියදම් කරන්න නැතුව අද මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් මේ මුදල් වැය වෙනවා. ගෙවිච්ච අවුරුදු 4 කියන්නේ මේ රටේ දීර්ඝ කාලයකට පස්සේ ලැබිච්ච අවුරුදු 4ක්. 2010 වෙනකම් මේ රටේ අවුරුදු 30ක් ගැටුමක් තිබුණා. ඒ ගැටුමට දවසින් දවස වර්ධනය වුණා. ගැටුමට එක එක බෙහෙත් එක එක කෙනා නිර්දේශ කළා. සමහරු 13 වෙනි සංශෝධනයේ නැමැති බෙහෙත නිර්දේශ කළා. ගැටුම ඉවරුනේ නැහැ. ඉන්දියානු හමුදාව ගෙනල්ලා බින්න බැස්සුවා. ගැටුම ඉවරුනේ නැහැ. සෝල්ලහින් මහත්තයා යුරෝපේ වෙද්දු ගෙනල්ලා බෙහෙත් කරලා බැලුවා. ලෙඩා මලක් බඩ සුද්දයි තත්ත්වයේ ගැටුම කෙලවර වෙන්න පටන් ගත්තා. ලෙඩා මැරෙනවා, නමුත් බඩ සුද්ද වෙනවා. ඒ විදිය ප්‍රතිකාර දෙන්න පටන් ගත්තා. රට බෙදෙන බෙහෙත තමයි තියෙන එකම බෙහෙත කියලා කිව්වා. වෙන බෙහෙතක් මේ ලෙඩේට අහන්නේ කියලා කිව්වා. කරන්න දෙයක් නැහැ, දැන් අහන්නේ එකම බෙහෙත මේක. ඒ හින්දා ඒ බෙහෙත දෙමු කියලා කිව්වා. මොකද්ද රට බෙදෙන බෙහෙත? අන්තර්වාර ස්වයං ආණ්ඩු අධිකාරියක් දෙන බෙහෙත. මතක ඇති ඒ දවස්වල වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කාලේ, දැන් බලන්න එතුමා අගමැති හැටියට බලයක් තිබෙන්නේ නැහැ ගිවිසුම් අස්සම් කරන්න. ගිවිසුම් අස්සම් කිරීමේ බලය තියෙන ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවල්. මේ ව්‍යවස්ථාවල් වල බලයක් නැතුව හිටපු රනිල්ට පුළුවන් වුණා නම් ඒ වෙලාවේ ඒ සටන් විරාම ගිවිසුම අස්සම් කරලා ඒ අපරාධයට ආරම්භය තියන්න, ඒවිල විධායක බලය මොකක්වත් නැතුව අගමැති හැටියට ඉන්න. ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඔය කියන විධායක බලයත් හම්බ වුණොත් කොහොමද තියෙන්නේ? විධායක බලය නැතුව එහෙමනම් විධායක බලය ලැබුණොත් එකලට කුමක් වෙයිද? අගමැති හැටියට අස්සම් කරන්න බැරි කිවිසුමක් අස්සම් කළා. ඒ වෙලාවේ ජනාධිපතිනිය හැටියට හිටියේ, දැන් ඔය අත් දෙක උස්සන් එක එක කෝලම් කරන චන්ද්‍රිකා මැතිනිය. 94 අත් දෙක ඉස්සුව වගේ දැන් අත් දෙක ඉස්සුවම නේද? වයසට ගැලපෙන වැඩ කරන්න එපා. දැන් ඒ එතුමිය තමයි රාජ්‍ය නායිකාව. එතුමිය දන්නේ නැහැ, කිව්වේ නැහැ, විවස්ථාවේ කොහෙවත් අගමැති ධූරයට එවැනි බලතල දීලා නැහැ. සාමය හෝ යුද්ධය ප්‍රකාශ කිරීමේ බලය තියෙන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා විධායක බලයේ ව්‍යවස්ථාවෙන් Tamanට ලැබිලා නැත. ඒ නැති බලයක් ආරෝපණය කරගෙන ඒ විලාවි සටන් විරාම ගිවිසුම්කට ගියා. ඒ බලය නැතුව, විධායක බලය නැතුව ඇතුව වුණොත් කොහොමද තියෙන්නේ? මොනව වෙයිද? ඒ විතරක් නෙවෙයි, මේ එක එක බෙහෙත් දීලා ලෙඩේ උස්සන්න වෙලා තිබ්බා. ඇස් පන අපිට වෙනම රටක් හැදෙන්න පටන් ගත්තා. මේව මිනිස්සුන්ට අමතක හින්දා අද පත්තරවල මුල් පිටුවේ ඒ පරණ ප්‍රවෘත්ති පිටුවම තියෙනවා දාලා. යුද්ධ දිනපු දවසේ මුල පිටුව ඔන්න බලා ගන්න ආයි කියලා. අවුරුදු 4ක් මහා කැපවීමක් කරලා ඒ සටන ඉවර කරගත්තා. අර දෙන්න ගිය බෙහෙත් දුන්නා නම්
සෝල්ලහිම්ලගේ බෙහෙත් දුන්නනම් අද මේ රට දෙකට වෙලා විතරක් නෙවෙයි දෙපැත්තට වෙලා දෙගොල්ලොම තවදුරටත් නරා ගන්නව මලකඳන් ගොඩ ගහනවා විතරයි. එහෙමනම් තමුන්නාන්සලට මේ විදිය ප්‍රතිලාභ ලබා දෙන්න අපිට එකතු කරන්න වෙන්නේ නැහැ. අඳෝනාව විතරයි එහෙම ගහන්නේ. ඒ අමාරුම අභියෝගයෙන් මේ රට බේරගත්තා එළියට ගත්තා. ඒක ලේසි පහසු කාර්යයක් වුණේ නැහැ. දැන් කියනවා පවුල 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 කියලා. තමුන්නාන්සල තේරුම් ගන්න කොටින්ට විරුද්ධව යුද්ධයක් කිරීමේ අභියෝගයේ බාර ගැනීම කියන්නේ අභියෝගයේ බාරගත්තු කෙනාගේ පවුලටම අනතුර කැඳවා ගැනීම. පවුලටම අනතුර කැඳවා ගැනීම. බොහෝ නායකයෝ ඒ අවධානම ගත්තේ නැහැ. බොරුවට ගහනවා බොරුවට හරියට සාකච්ඡා කරනවා. බොරුවට ගහනවා හරියට සාකච්ඡා කරනවා. ඒ නිසා ඒ අවධානම ගත්තේ නැහැ බොහෝ නායකයෝ. ජනාධිපතිතුමන්නේ අවධානම ගත්තා. එමගින් පවුලේ අයටම අන්තරායක් ආවා. ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමාව මරණදාන්න මරාගෙන මරණ ප්‍රහාර එල්ල කළා. ජනාධිපතිතුමාට පහර දෙන්න මරණදාන්න කුරුමානම් ඇල්ලුවා. ඒ පවුලේ අනෙක් සමාජිකයෝ ඒ අවධානමට විවෘත වුණා. බලන්න ජානක පෙරේරා මහත්තයා හමුදාවේ. එතුමා මැරුවේ විශ්‍රාම ගිහිල්ලත් කොච්චර කාලයකට පස්සේද? කොටිය ආයි වැරදිලවත් තව අවුරුදු 10කින් 15කින් හරි ආවොත් ඔළුව ඉස්සුවොත් මේව මතක තියාගෙන පලිය ගන්නේ නැද්ද? එහෙම කවුද හිතන්නේ කොටිය ගැන? කොටිය ආයි නැගිට්ටොත් මුලින්ම පලිය ගන්නේ ජනාධිපතිතුමන් ඇතුළේ පවුල සමාජිකයන්. අර ජානක පෙරේරාගේ නම මතක තියාගෙන ඉඳලා විශ්‍රාම ගිහිල්ලා සෑහෙන කාලයකට පස්සේ මරා දැමුවා වගේ ඒ මරා දමන අරමුණ කොටියගෙන් පහ වෙලා නැහැ. යුරෝපයේ පුරා ඉන්න කොටින්ට තියෙන පිපාසාව ඒක. ඒ පිපාසාව වුන් සංසිඳුව ගන්න බලන්නේ. කොටි සංවිධානය තමයි යුද්ධ පෙරදිච්ච ගමන් අන්තර්ජාතිකව ජනාධිපතිතුමා ඇතුළු මේ ආණ්ඩුවට ඒකාධිපති රෙජීමේ කියන වචනේ පාවිච්චි කළේ. ඒකාධිපති රෙජීමේ. ඒක මුලින්ම කිව්වේ එල්.ඩී.ඩී. ඩෑස්පෝරායි. ජනාධිපතිතුමා ඒකාධිපතිය කියලා ප්‍රතිරූපයක් හදන්න බැලුවෙත් මුලින්ම එල්.ඩී.ඩී. ඩෑස්පෝරායි. ඒගොල්ලෝ අන්තර්ජාලයේ බෙදා හැරියා. හිට්ලර්ගේ මූණට සමාන මූණක් ජනාධිපතිතුමාගේ මූණ දාලා හදලා පින්තූර දාලා දැන් තමයි බෙදා හැරියා. ඒකාධිපතිය කියන එකක් ඒ කොටි තමයි මුලින්ම මේ චෝදනාව ඉල්ල කරේ. දැන් කවුද මේ චෝදනාව කරන්නේ? කොටි ගොඩ නගපු චෝදනාව දැන් තියෙන්නේ දේශපාලන විරුද්ධ පක්ෂ මහත්වරුන්ගේ අතේ. ඒගොල්ලෝ කියනවා ඒකාධිපති රෙජීමය. ඒගොල්ලෝ කියනවා ඒකාධිපතිය. හැබැයි මුලින්ම කිව්වේ එල්.ටී.ටී.ඕ. යුද්ධ පෙරදිච්ච ගමන් කිව්වේ ඕක. අන්තර්ජාලයේ හැමතැනම පින්තූර හද පතුරුවා හැරිය ඕක. ලෝකේ අනෙක් රටවල් වලට කිව්වේ ශ්‍රී ලංකාවේ තියෙන ඒකාධිපති රෙජීමයක් මහින්ද රාජපක්ෂ ඒකාධිපතිය. දැන් ඒ එල්.ටී.ටී. කාර්යාංගේ කටින් කියවිච්ච එක අනුර කුමාරගේ කටිනුත් කියවෙනවා. වික්‍රමසිංහගේ කටිනුත් කියනවා. චන්ද්‍රිකාගේ කටිනුත් කියවෙනවා. සිරිසේනගේ කටිනුත් කියවෙනවා. මේ පුරතල් කටවලදී කියනු අර කොටියෝ කියපු කතාව දැන් කියවෙනවා. එතකොට මොකද්ද මෙතන තේරුම් ගන්න තියෙන්නේ? කොටියට වුමනා වුණා. යුද්ධ පෙරදිච්ච ගමන්ම ජනාධිපතිතුමාව ලෝකේ පුරා හංගගුවක් ගන්න මේ ඒකාධිපතිය. මේ ඒකාධිපති ආණ්ඩුව. ඒකාධිපති ආණ්ඩුවක් නම් හදිසි නීතිය අයින් කරයි. යුද්ධය ඉවරුණා. හදිසි නීතිය තියාගන්නවනේ ඕන මේ ඒකාධිපති ආණ්ඩුවක්. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත හානි කර බලතල අයින් කරයි. යුද්ධය ඉවරුණා. ඒව තියාගන්න ඕනේ ඒකාධිපති ආණ්ඩුව. ඕනනේ ඒකාධිපති නම් ඒ ආණ්ඩුවට ඒව ඕන. දේශපාලන පක්ෂ තහනම් කරාද? අර ජවි පෙතුළු වහමාංශික පක්ෂ තහනම් කරා වගේ මේ ඒකාධිපති රෙජීමේ. එහෙම කරලාද? නෑ 30,000ක් විතර වැඩවර්ධකයෝ ගෙදර ඇරිය දෙකපාර මේ ඒකාධිපති රෙජීමේ. ඒ මිනිස්සු සිය දිවි නසා ගත්තේ නැද්ද? ජූලි වර්ධකයෝ ජීවත් වෙන්න බැරුව දැන් මේ ඒකාධිපති රෙජීමේ ඒව කරලාද? නෑ. ඡන්ද කන්දාලද? මැතිවරණ සිද්ධියම අකුරලාද? යාපනයේ සංවර්ධන සභා ඡන්ද කොල්ලකෑ වගේ කොහෙවත් එකක් කොල්ලකාලද? ඡන්දට හැඳුනුම්පත අනිවාර්ය කළේ මේ ඒකාධිපති රෙජීමේ නෙවෙයිද? එතන මොනවද මේ කියන කතා?
මොකද මේ රටේ ජනතාවට තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී මොන අයිතිවාසිකමද නැතිකමේ? තමුන්වන්සල දන්නවා අයිතිවාසිකම් වැඩි කළා මිසක් අඩු කළේ නැහැ. ප්‍රසිද්ධ ස්ථානවල දුම්ගටි පාවිච්චි කරන කරගලේ කොහොමද? දුම් නොබොන අයට දුම් බොන්න සිද්ධ වෙලා තිබ්බ පහුගිය කාලවල. බස්වල ප්‍රසිද්ධ තැන්වල. ඒව නවත්වුවේ කවුද? එතකොට මේ ඒකාධිපති රජීමේ වැඩද? කල්පනා කරලා බලන්න. මේ බොරු චෝදනාවක් ගොඩනගනවා ඒකාධිපතියේ. කොටි සමයි ජනාධිපතිවරයා තුනේ පවුල ඉලක්ක කරගෙන මේ චෝදනාව මුලින්ම ගොඩනැගුවේ. දැන් කොටින්ගේ අතේ තිබිච්ච පාට ටික අතට අරගෙන තමයි මේ අනිත් දේශපාලන කණ්ඩායම චන්ද්‍රිකා නෝන, රනිල් මහත්තයා, නල්ලවලේ බඩුටික, සිරිසේන මහත්තයා ඔය කට්ටිය ඔක්කොම අනුර පුතා රතන හාමුදුරු මේ කට්ටියම දැන් අන්තිමට කොටියාගේ චෝදනාව අතට අරගෙන ඉන්නවා. මේක තමයි දේශපාලනයේ ලොකුම සරගම. කොටියා මේ ආණ්ඩුවට අන්තර්ජාතිකව ගහපු චෝදනාව දැන් මේ හැමෝම අතට අරන් ඉන්නවා. ඒ කට්ටිය මෙතන තමයි තියෙන්නේ ඇත්ත කතාව. මේ බැලුවා 2010 පුන්සේක මහත්තයා අරගෙන පෙරලන, දැන් මෙදා පාර බැලුවා ශ්‍රී ලංකාවේ ලේකම් වරගෙන පෙරලන. එහෙම කොහොම පෙරලන්න? දැන් UNP ගේ ලේකම් මෙහෙට ආවා. පරාදී හරියට තියෙන්නේ මේ සම්බරව. ඉස්කෝලේ යන කාලේ අර තියෙන්නේ උඩ තියෙන දෙකේ ඉලක්කමට යට තියෙන දෙකේ ඉලක්කම කපපු ගමන් බිඳුවයි කියලා. දැන් චන්ද්‍රිකාගේ මෙහෙම බිඳුවයි. චන්ද්‍රිකාගේ 64ක් ගේනවයි කියලා 68 මායම් දාලා වික්‍රමසිංහ මහත්තයාව අඳලා ඒ දියක් කරපු මෙහෙම උඩ දෙකට යට දෙක ගැපුණම බිඳුවා. ලේකම්ට ලේකම්. වැරදිලවත් තමයි තනතුරු ගත්තොත් එහෙ ඒහෙ තනතුරු දරන සමානයි එමෙහෙට. ඇයි මේ? දැන් එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා එනවද මෙහෙට? සිරිසේන මහත්තයාවිල්ලා දැන් ආණ්ඩු බලයක් අරන් දෙන්නන යන්නේ. නිකන් හිතන්නකෝ සිරිසේන මහත්තයාවිල්ලා දැන් ඔන්න ආණ්ඩුවක් හදන්න නම් යන්නේ එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයායිද මෙහෙට? පුන්සේකගේ මහත්තයාගේ පක්ෂයේ ඉන්න එකම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමායිද මෙහෙට? ඊළඟට තව එන්න ඉන්නවා. ඒගොල්ලෝ එයිද? දැන් මම නම් කියන්න හොඳ නැහැ. එහෙම එයිද? නැහැ. තිස්සත්නායක මහත්තයාලට තේරිලා ඉවරයි. ඉතහාම පැහැදිලිව චන්ද්‍රිකා කුමාරතුංග එක්සත් ජාතික පක්ෂය හයිජැක් කරලයි කියලා. බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මූණ ඉච්චර සතුටක් නැහැ නේද? මම බලනවා ඒ ටීවී එකේ එහෙම පේනකොට එපාවාහෙට හුදි බෙදනවා වගේ අතවනනවා. ඉන්දල හිට්ල හිනා වෙනවා. ඒ මට නම් පේන්නේ සතුටක්. එතුමා කොටු කරා චන්ද්‍රිකා. සම්බන්ධන් ලව්වා කිව්වා ඔයාවත් අපි උදව් කරන්නේ රනිල්ට කිව්වා. ජයිපි අනුර දිසානායක ලව්වා කිව්වා ඔයාවත් අපි උදව් කරන්නේ. රතන හාමුදුරුවෝ ලව්වා කිව්වා ඔයාවත් අපි උදව් කරන්නේ. මංගල සමරවීර මෙහෙට එනවා වගේ පෙන්නවා. ඔයා අපේක්ෂකයා හැටියට එනවනම් මං යනවා ආණ්ඩුවට කියලා. ජනාධිපතිතුමා ගෙදරට ගිහිල්ලා මේ මෙදවල්ට කෑම වේලකුත් දුන්නා. ඒ එහෙම කිව්වා. කල්පනා කරලා බලන්න. එහෙම පෙන්නලා මංගල පෙන්නුවම රනිල්ට රනිල් අපේක්ෂකයා වුණොත් මම පයින්නවා ආණ්ඩුවට කියලා. ඒ විදිහට රනිල්ව හිරගලා මේ පාර රනිල්ගේ එන්න පුටි ආසාවක් තිබුණත් තියෙන්නත් ඇති. ඇත්තම රනිල් වික්‍රමසිංහ රාමනම් දැන් ගමේ කොහොම වැඩද නේ? කාර්යාල දාලා එහෙනම් කොඩි වැල් ඇදලා දැයි එහෙම ගම්වල පෙළපාලේ එහෙනම් ගිහිල්ලා නේද? ඇයි රනිලුයි සජිතුයි තකටතක වගේ වැඩේ කරන්නම් කියලානේ කතා වුනේ. මේ දෙන්න එහෙම ජාඩියට මුඩිය වගේ හිටගත්තා නම් ඈ එහෙනම් 37 වැනි මෙහෙට එයිද? එහෙනම් ඔය හෙට අනිද්දා ඉන්න ඉන්න එමේ දෙයිද? නෑ එන්නේ. එහෙනම් බොහොම බලවත් තරගයක් එනවා ගම්මේ. දැන් මේ තරගේ තියෙන්නේ Facebook එකේ. හිටු ඉටු කියලා වැඩ Facebook එකේ කට්ටිය. මම මේ කල්පනා කරා Facebook කාර්යෝද ලංකාවේ ජනාධිපති වෙන ඡන්ද දෙන්න කියලා. ඒකේ ඒකේ ඉන්න තරමක් වැඩි හරියක් ඉන්නේ ලංකාවෙන් පිට ගිය ශ්‍රී ලාංකිකයෝගේ තමයි වැඩ දින්නේ වැඩියෙන් ඒකේ. Facebook එකේ වැඩ යනවා නියමිට. පොළොවේ නෑ මොකද? පොළොවේ වැඩ කරන්න මිනිහෙක් නෑ. ඒක හින්දා කියනවා මම කට් අවුට් නොගසමි.
මම පෝස්ටර් නොවලවමි. මම පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක යෙදෙමි. එතුමගේ වචනින්ම කිව්වොත් මට කියන්නන්නේ බම්බු තමයි කියලා. ඇයි? පරිසර හිතකාමී නම් අර ඩඩ්ලි සහෝදරයාට වැවුරක් හිතේ අල්ලලා හෝටලයක් හදාගන්න දෙයි. අර ලිය හෝටලෙ. වැවුරක් හිතේ අල්ලලා හෝටලයක් හදාගන්න දෙනවද? පරිසර හිතකාමී මනසක් තියනවද? අර වැලිගොඩ දානවා කොහෙද මින්නේරිය? මනම්පිටිය වැවේ මනම්පිටිය ගඟේ වැලි නිදී. මහවැලි ගඟ මනම්පිටිය. ඒ වැලි නිදී එහෙම තනියෙන් බදාගෙන අනිත් සහෝදරයා ඌරගෙන කයිද? පරිසර හිතකාමී ඉන්නවා. මේක මාර පරිසර හිතකාමියක් නේ. ඇයි මේ පරිසර හිතකාමී වෙන්නේ හිතුනේ එකපාරට? ගමේ නෑ පෝස්ටරයක් ගහන්න UMP කාර්යය එන්නේ නෑ. UMP කාර්යයට පේනවා මේ චන්ද්‍රිකා හයිජැක් කරලා. වික්‍රමසිංහ මහත්තයාව කොටු කරා වට කරලා අද එක්සත් ජාතික පක්ෂයේ චන්ද්‍රිකා හයිජැක් කරා. දැන් චන්ද්‍රිකා තමයි දැන් UMP කාර්යය බලනකො මේ අර චන්ද්‍රිකා නෝනයි මෛත්‍රීපාලවයි මංගලගේ උපාය දිනවන්න අපි මොකටද මේ කඩේ යන්නේ? ඇගේ වෛරය සංසිඳවන්න, මුගේ වෛරය සංසිඳවන්න, උගේ වෛරය සංසිඳවන්න අපි මොකටද කඩේ යන්නේ? ඔන්න ගමන්නේ ඒ කාගේ හරි වෛරය සංසිඳ වෙන ගමන් UMP එකට ගෙඩිය පිටින් ආණ්ඩුවක් එනවනะ. දැන් සිරිසේන මහත්තයා කියනවා මං පොළොන්නරුවේ ඉඳන් රටපාලනය කරනවා. එතකොට ජනාධිපති අහෝසි වෙන්නේ දිනසියෙන් අහෝසි වෙනවා නම් පොළොන්නරුව ඉඳන් රටපාලනය කරන්නේ කොහොමද? සංකේතාත්මක ජනාධිපති කෙනෙක් නම් ඉන්නේ පොළොන්නරුව ඉඳන් රටපාලනය කරන්නේ කොහොමද? තමනාංශල අහන්නේ සංදේශයේදී කියපු කතාව BBC. එතකොට කියනවා ඒ නිවේදකය අහන ජනාධිපති කෙනෙක් දැන් අහෝසි කරනවා ඊට පස්සේ ඔබට මොකද වෙන්නේ? මම ඉන්නවා. ඔබ මොනවද ඉන්නේ? මට ජනාධිපති හැටියට මම ඉන්නවා. මට තියෙනවා සේනාධිනායක බලතල, ආරක්ෂක හමුදා මෙහෙයවීමේ බලය, ඒ වගේම පළාත් සභාවන් පාලනය කිරීමේ අණ්ඩුකාරය හරහා ඒ බලතල සහිතව මම තනතුරේ ඉන්නවා. දැන් එක ජනාධිපති කෙනෙක් වැඩි වෙලා දැන් දෙකක් හදන්න යන්නේ. විධායක බලයේ භාගයක් එහි ඉතුරු භාගෙ මෙහි අගමැති ගාව. මේ භාග දෙක ඔළුව හප්ප නිවේදී ඊට පස්සේ ඉන්නේ. භාග විධායක බලයේ තියෙන මේ දෙන්න එකට ඉනීවි ඊට පස්සේ. මෙයා බලන්නේ නැද්ද එයා අතේ තියෙන බලය මෙයා අතට ගන්න? එයා බලන්නේ නැද්ද මෙයා අතේ තියෙන බලය එයා අතට ගන්න? මේ අගමැතිකම හම්බුන්නේ නැහැ කියලා නහයෙන් අඬන කී අය ජනාධිපති වුණොත් ඕක දීලා යනවද? යන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ, පොරොන්නරුවේ ඉඳන් රටපාලනය කරනවා කියලා කියන්නේ. ඕවා ඇහෙනකොට ගමේ එක්සත් ජාතික පක්ෂිකයට මොකද වෙන්නේ? අර කියන්නේ කොහෙද මාළු ඇඟේ නටනවා කියලා. ආන් එක වෙන්නේ. දැන් අද ගම්මල එක්සත් ජාතික පක්ෂිකයට සම්පූර්ණයෙන් පැහැදිලි වෙලා ඉවරයි. තිස්සත්තනායක මහත්තයා ඉන්නේ ඒ හන්දා. ඒගොල්ලන්ට තේරෙනවා මේ චන්ද්‍රිකාගේ කොන්ත්‍රාත්තුවකට කරගහලා මේකට කරගහලා වැඩක් නැහැ. ඒ කොන්ත්‍රාත්තුවට කරගහලා වැඩක් නැහැ කියලා තේරෙන හන්දා තමයි උන්වහන්සේ මේ ඉන්නේ. එක්සත් ජාතික පාක්ෂිකව බලන් හිටිය දෙයනේ කියලා මේ පාරවත් අලියයි කියලා. අලියයි කියලා අර පෙරදිච්ච හංසයම දැන් ආයෙමිල්ල. වගේ වගතුරක් නැති ලකුණක් නේ. රනිල්ල වික්‍රමසිංහ මහත්තයා එදා ඒ පාරේ ඉල්ලුවා නම් ඔය ලක්ෂ 18ක පරතරයක් එන්නේ නැහැ. ඔය ලකුණ අරන් ආපු ගමන් 1 සහ 2 අතර පරතරය වැඩි වෙනවා. ඒ ලකුණේ තියෙන එකම බලය ඒක. එනිසා එක්සත් ජාතික පාක්ෂිකයට අද තමන්ගේ අලියා එනකම් බලන් හිටියා. අලියත් නැහැ. දැන් කොහොමත් ඉන්න ආයි වෙන සතෙක් කැවිලා. දැන් අද තමුනාසරට පේනවා. එනිසා ඒක පාක්ෂික සටනක තත්වෙට මේ සටනපත් වෙලා තියෙනවා. තානාපති කාර්යාලවලින් දීපු කොන්ත්‍රාත්තුව කරට අරගෙන මේ රට පෙරලන්න හැදුවට මේ රටේ ගමන ස්ථාවරව ඉදිරියට යන මේ ගමන අනිත් පැත්ත හරවන්න හැදුවට ඒක කරන්න මේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඇතුළු මේ රටට ආදරය කරන සෑම ජන බලවේගයක්ම ඉඳ කියන්නේ නැහැ කමුනාසරට දන්නවා. 2005 අපි අමාරු අභියෝගයක් දින්නේ වැඩි ඡන්ද 90,000න් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ. ඒ වැඩි ඡන්ද 90,000න් එදා එතුමා දින්නේ නැත්තම් තාම මේ රට දෙකට බෙදිලා මරා ගන්නවා. එහෙමනම් මේ පාරවල් මේ විදිහට හැදෙන්නේ නැහැ. පදික වේදික පදික තීරුව මේ විදිහට හැදෙන්නේ නැහැ. අධිවේගී මාර්ග හැදෙන රටක් නෙවෙයි එහෙනම්. දියුණු වෙමින් ඉස්සරහට යන රටක් නෙවෙයි එහෙනම්.
ධනේ අවශ්‍යතා බල බල ඉටු කරන රටක් නෙවෙයි එහෙම. රාජ්‍ය සේවය ලක්ෂ 8 ඉඳන් ලක්ෂ 15ට ගිහින් නැවුවා. මේ ආණ්ඩුව රාජ්‍ය අංශය දුබල කරේ නෑ. බැංකු සේවකයන්ගේ විශ්වාසය වටපිට ගැපුවා චන්ද්‍රිකාගේ ආණ්ඩුව. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි අයිති ආයෙ දුන්නා. රටේ සම්පත් විකුණන් ගෑවේ නෑ. ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණලා තිබ්බා ඒක නැවත ආණ්ඩුවට ගත්තා. ෂෙල් සමාගමට ගෑස් සමාගම විකුණලා තිබ්බා ඒක නැවත ආණ්ඩුවට ගත්තා. රට ශක්තිමත් කළා. සාමය උදා කරලා ස්ථාවර භාවය ඇති කරලා සංචාරක ව්‍යාපාරයට නැවත මේ රටේ ආකර්ෂණීයව ඉදිරියට යන්න අවස්ථාව හදලා රටේ මම්මාවත් ඒව දියුණු රටවල මම්මාවත් තත්ත්වයට පරිවර්තනය කරලා අද යාපනයේ කොළඹයි යාකරන අධිවේගී මාර්ගයක් හදන්න පටන් අරන් යාල්දේවි කෝට්ටිය උදේ හවා යාපනයට කොළඹට යනවා එනවා. මේ රටේ ක්‍රමානුකූලව අර 30 අවුරුදු මහා විපත්තියෙන් වෙච්ච හානියෙන් මේ රට ගිය අවුරුදු 4 ඇතුළේ තමයි බොහොම මාර්ගෙන් එළියට ආවේ. මේ ගමන වලක්වන්න ඕන මේ රටට හතුරු කල්ලිවලට. වලක්වන්න නම් මොකද ඒකාධිපති රෙජීමේ කියලා ප්‍රබන්ධයක් හදන්න ඕන. ඒ ප්‍රබන්ධය හදලා ඒකාධිපති රෙජීමේ පරද්දන්නේ කියලා කට්ටිය එකතු කරන්න ඕන ලාහෙට කිම්බ එකතු කරනවා වගේ. ඒක තමයි මේ කරන්නේ. තමුනාංශල තේරුම් ගන්න. මේ වෙලාව විතර වැදගත් වෙලාවක්. ලෝකේ හැම රටක්ම දියුණුවේ ශක්තිමත් නායකත්වයක් තියෙන රටවල්. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ දුර්වල නායකයෙක් නෙවෙයි. එතුමා ජනාධිපති හැටියට දියුණුව දෙන්න එනකොට පඩිපෙලේ ඒ අත්පාරුව සුදු පහටි ලේන්සුව තියාගෙන ඒක අතුල්ලගෙන උඩටම ගියා. ගිහලා එතුමා පෙන්වුවා කතාවේදී කිව්වා ඒ ලේන්සුවේ කිරුළු පැත්ත පෙන්නලා මම බාරගත්තේ මෙන්න මේ විදිය සිංගප්පූරුවක්. ලෙන්සුවේ පිරිසිදු පැත්ත පෙන්නලා ගුවා මං හදන්නේ මෙන්න මෙහෙම සිංගප්පූරුවක් කියලා. රටක් පිරිසිදු කරලා පිළිවෙලක් කරන එක තමයි සංවර්ධනයේ මූලාරම්භක පියවර. ඒක දන්නහන්ද තමයි ලී ක්වාන් යූ එදා මුලින්ම ජනාධිපති හැටියට දිවුරුම් දෙනකොට මේ කතාව කිව්වේ. අපිරිසිදු කැලි කසද තන තන ගොඩ ගැසුණු මං මාවත් නිසි පරිදි නොමැති අපිලිවෙලවත් පෝස්ටර් හැමතැනම ඇලවිච්ච අපිලිවෙල රටකට පිළිවෙලෙන් ජයග්‍රහණ ලබන්න බෑ. ඒ නිසා තමයි ලී ක්වාන් යූ ඒක කිව්වේ කියලා. යා නීති හැදුවා පටන් ගත්තා ඒ වැඩේ කරන්න. ඒ විදියට කරපොහොඳ තමයි කොළඹ දිස්ත්‍රික්කයේ තරම් පුංචි රටක් අද ලෝකයේ ආකර්ෂණය දිනාගත්තු රටක් බවට පෙරලෙලා තියෙන්නේ. රටවල් හැදුනේ එහෙම නායකත්වයන් එක්ක. ලෝකෙ දියුණු වුණු දකුණු කොරියාව වෙන්න පුළුවන්, මැලේසියාව වෙන්න පුළුවන්, මේ හැම තැනකම ස්ථාවර භාවය හදපු බලවත් දේශපාලන නායකත්වයක් යටතේ ඒ රටවල් ඔළුවේ ඉස්සුවේ. මේ අවුරුදු 30කට පස්සේ රටපට ආණ්ඩුනේ මේ රටේ තිබුණේ කොයි වෙලේ මොන උඩපට වෙනවද කියලා තේරුම් ගන්න බැරි රටපට ආණ්ඩු තිබ්බේ. කඳුළු රටේ කිනා හිනුමක් කැරියොත් වැටෙනවා. නැගෙනහිර එක්කිනා කකුල් මාට්ටුවක් දාපු ගම වැටෙනවා. දැන් මේ රටපට ආණ්ඩුවක් ආයෙ හදාගත්තොත් ඕනේ. රටපට ආණ්ඩු හදාගෙන මේ රටට හරියයිද? එක එක කල්ලිවල දොළ දුකවල් සංසිඳවන එක නෙවෙයි ඊට පස්සේ වෙන්නේ. ජාතිවාදී කල්පි කණ්ඩායම් වල දොළ දුකවල් සංසිඳවන එක නෙවෙයි ඊට පස්සේ වෙන්නේ. දෙමළ ජාතික සන්ධානයේ දොළ දුක සංසිඳවන එක නෙවෙයි ඊට පස්සේ වෙන්නේ. එක එක ජාතිවාදී කල්ලි වලට දොළ පිදෙන්නේ දිදී රට නැවත ආපස්සට අදින එක නෙවෙයි ඊට පස්සේ වෙන්නේ. තමුනාසල කල්පනා කරලා බලන්න. ලේහලලා දිබිහි කරගත්තු ස්ථාවර භාවය මේ ස්ථාවර භාවය නිකන් හම්බුනේ නැහැ. ජීවිත දහස් ගාන පිළිදීලා හම්බවෙච්ච ස්ථාවර භාවයක්. ලේ මතින් ඉපදිච්ච ස්ථාවර භාවයක්. තානාපති කාර්යාලවල කොන්ත්‍රාත්කාර දේශපාලන කල්ලිවලට රණවිරුව ගිනි පුදලා නිර්මාණය කරපු මේ ස්ථාවර භාවය පිළිගන්න තමුනාංශල පිළිදී යුතු නැහැ. පණමෙන් මේ ස්ථාවර භාවය රකින්න ඕන. මේක තමයි රටේ ඉදිරි ගමනේ ප්‍රධානතම ශක්තිය. අස්ථාවර වුණොත් අබල දුබල වුණොත් ලටපට ආණ්ඩු අවුල් ආණ්ඩු ඔය හදන හවුල එහෙම අවුලක් නේ. අවුල දැන් පටන් ගත්තු ගමන් පේනවනේ නැත්තම් 37 නායක මෙහෙට එయ్యේ. හෙට අනිද්ද එනවා මෙහෙට එయ్యේ. පේනවනේ පටන් ගත්තු ගමන් අවුල් හවුලක් නේ. අවුල් හවුල් වලට මේරට බාර දීලා ආයෙමත් දිවි පුදලා රකගත්තු මාතෘ භූමිය සහ මේරට ලැබිච්ච ස්ථාවර භාවය. මේ දේශපාලන ස්ථාවර භාවය ඒක නැති කර ගන්න කාට දෝනේ කාටවත් තෝන්නේ.
තම දහසට තේරුම් ගන්න. අභියෝග තියනවා නැත්තේ නෑ. තව හදා ගන්න ඕන පැති තියනවා නැත්තේ නෑ. අපි මේ වෙනුවෙන් හදක් නැගුවා මේ ආණ්ඩුවේ. අන්න කන්තරේ සීනි කර්මාන්ත ශාලාව පටන් ගත්තා. මේ අයවෙන් කියනවා කර්මාන්ත 300ක් ගමට ගේනවා 2015 දී. ගම් 300කට. අපි කිව්වේ ඒක. අපි කිව්වේ යටිතල පහසුකම් සංවර්ධනයේ පමණක් සීමා වෙන්නේ නැතුව ජීවනෝපාය මාර්ග වැඩි වැඩියෙන් රැකියාව උපදවන පැත්තට මේ රටේ ආර්ථික මෙහෙම බර කරන්න. කන්දලේ සීනි කර්මාන්ත ශාලාව පටන් ගන්න. ඔය පටන් ගත්තා. අයවැයෙන් කර්මාන්ත 300ක් ඇති කිරීමේ යෝජනාව පිළිඅරන් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඒ නිසා තිබෙන මොනවා හෝ අඩුවක් තියෙනවා නම් ඒවා සංවාද කරලා වාද කරලා බේරගෙන අඩුව නිවැරදි කරලා ඉස්තරහට යන්න පුළුවන් පාලනයක් තමයි අද මේ හැදිලා තියෙන්නේ මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියේ.